ජීවිත ගණනාවක් පිළිගනිමින් ඩෙංගු මාරයා යලිත් හිස ඔසවා තිබෙනවා. මේ පිළිබඳව රටේ පවතින තත්ත්වය පිළිබඳව විද්වතුන් කිහිප දෙනෙකු අපහමුවේ මෙලෙස අදහස් ප්‍රකාශ කර සිටියා. මදුරුව කියන එක අද ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ලොකු ප්‍රශ්නයක් බවට, මොකද මදුරුව එකෙක් දෙන්නෙක් නෙමෙයි, අද මේක වසංගතයක් බවට පත් වෙලා තියෙන්නේ. එකෙක් නලල වටේ කැරකෙනකොට අනික කුහුන් කුහුන් ගග නහය වටේ කැරකෙනවා. ඉතින් මදුරුව මර්ධනය කරන්න හොඳ ක්‍රමෝපායක් අවශ්‍යයි කියලා තමයි මම හිතන්නේ. ඒක කරන්න ඕනේ ක්‍රමේ මම දන්නවා. උන්ට කඳුළු ගෑස් ගහලා පන්නන්න ඕනේ. ඒක තමයි කරන්න තියෙන්නේ. ඇතිනේ? ඇති නේද? අපේ අඳුරුනේ දැන් මේ මදුරුවන්ට නිදහස වැඩි වෙලා තියෙන්නේ. දැන් තිව්ව විදිනවා. විදිනවා නෙමෙයි පණ්ඩ පණ්ඩ විදිනවා. මේ අපි කාලේ අපි මදුරුව මෙරුවේනේ. හැබැයි අපි මර්ධනය කරා. අපට අන්න දින ප්‍රශ්නේ දැන් රෑට නිදාගන්න පුළුවන්ද? කපන කළ බලන්න. ඒ කාලේ තිබ්බේ මැලේරියාවයි බරවයි විතරයි. අද ඒකට අද අප්පට සිරි ගජ. I am so serious. කීයක් නම් ඇවිල්ලාද? ඈ ඩෙංගු කියයි, AH1N1 කියයි, ඉබ්බෝලා කියයි, ක්ලියුලස් කියයි, ප්ලාස්මෝඩියම් කියයි, ඊඩිස් ඊඩිප්ටයි, ඊඩිස් ඇල්බෝපික්ටස්. ඊයා කියව ගන්නව පුළුවන්ද? කට උණුක් වෙනවා එව්ව කියා ගන්න ගියපහම. මෙහෙම ගියොත් අපට වෙන්නේ ලයිට් කණුවක් ගානේ ඉස්පිරිතාලෙ ඉදි කරන්න. විශේෂයෙන් කියන්ටුන් ඩෙංගු කියලා කියන්නේ හරිම පුංචි සත්වෙයි. නමුත් මේ ඩෙංගු මදුරුව මර්ධනය කරන්න ටිකක් අමාරුයි. ඒකට හේතුව තමයි මේ සත්වයාගේ තියෙන පුංචිකම. නමුත් සම්මුතිවාදී දේශපාලන දැක්මක් එක්ක මේ ඩෙංගු මදුරුව පරද්දවන්න අපි හැමෝමත් එක්ක අත්වල බඳගන්නා කියන කාරණා අපි කියන්න කැමතියි. ජාත්‍යන්තරයත් එක්ක අපි සාකච්ඡා පවත්වලා තියෙන විශේෂයෙන්ම කියුබාවේ තාක්ෂණය අරගෙන ඉන්දියාව චීනය වගේ රටවල් වලින් ඖෂධ අරගෙන අපි ඩෙංගු මර්ධනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඩෙංගු මාරයා පරදවමු, ජීවිත සුරකිමු. තැන්කියු. මගේ ආදරණීය සදාදරණීය මිත්‍රවරු, මගේ ආදරණීය පියතුමා, අපේ රට පාලනය කරන කාලේ එතුමා මැලේරියාව සදහටම නැති කරා. ඒ වගේම ඒ කාලේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවපු නිසා අද වෙද්දි බරව රෝගේ තුරන් වෙලා තියෙනවා. ඒ ප්‍රතිපත්ති වලට නෝ යමින් ඊඩිස් ඊඩිප් ටයිලගේ පිහාටු දෙක කපලා, ඊඩිස් ඇල්බෝ පික්ටස් ලගේ විස දළ දෙක කපලා ඩෙංගු රෝගේ සදහටම තුරන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.